එතකොට එහෙනම් අපි පරියත්ති බේදං සම්පත්තින් විපත්තින් චාපියං යහින් පාපුනාති යතා භික්ඛෝ තම්පි සබ්බං විභාවේ. එතකොට ඔන්න බලන්න දැන් ඒ වගේ වචනවල ඔය අකුරුත් බලා ගන්න එකක් නෙවෙයි ඈ. විපත්තින් චාපි කියනකොට බලන්න කේක ලියලා තියෙන හැටි. එතකොට බිඳුව නැහැනේ එතන. එහෙම නැත්නම් ඥයන්නත් නැහැ. දැන් අල් ඥයන්න දාලා ඡයන්න දාන්න එපාය. ඔන්න ඕක තමයි පාලිය ක්‍රමයක්. ඉතින් ඕක විද්වත් ස්වාමීන් වහන්සේලා දැන් අපේ පඬිතු ස්වාමීන් වහන්සේලා මේක පාවිච්චි කරනවා. ඔය ක්‍රමේ පාවිච්චි කරනවා. තවත් ඔය වියත් ස්වාමීන් වහන්සේලා බුද්ධ ජයන්ති පරිවර්තනය කරපු ස්වාමීන් වහන්සේලාම මේ ක්‍රමේ පාවිච්චි කරනවා. ඒකේ තේරුම මේ පමණකින් කියන්නේ මේ දැන් මෙතෙක් වෙලා කියවනේ. ආ දැන් එත්තාවතා චම්හෙහි කියන්නේ මොකද්ද? අප විසින් මෙතෙකින් රැස් කරන ලද පින පුණ්‍ය සම්පත්තිය සම්භතම් පුණ්‍ය සම්පදම් රැස් කරන ලද පුණ්‍ය සම්පත්තිය කියන එක දැන් මේ වගේ තියෙනකොට ඔයගොල්ලෝ දැන් අපි කියන ගාථාවලදී කල්පනා කරන මේ තියෙන අහවල් එක ඕන් ඔක තමයි භාෂාවක් ඉගෙන ගන්නකොට නියම ක්‍රමේ එත්තාවතා චම්හෙහි සම්භතම් පුණ්‍ය සම්පදම් අන්න ඒවා ගන්න. එතකොට භාෂාව නවීනයින්ට මේක ආදුනිකයින්ට මේවා හරි වැදගත් වෙනවා. භාෂාව ඉගෙනගෙන හරි ව්‍යාකරණ ඉගෙන ගන්නවා නැත්නම් ව්‍යාකරණ ඉගෙනගෙන භාෂාව ඉගෙන ගන්නවා. හැබැයි ව්‍යාකරණ ඉගෙනගෙන භාෂාව ඉගෙන ගන්න යන එක ටිකක් නීරස වෙන්නත් පුළුවන්. ඒ දැනුමත් එච්චරම ප්‍රවීණ නැහැ. එතකොට භාෂාව ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙන ගන්න ගියොත් හොඳයි. හැබැයි භාෂාව ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙන ගන්න යන කෙනා නොකර ඉන්න පුළුවන්. ඒ නිසා ව්‍යාකරණයයි භාෂාවයි දෙකම ඉගෙන ගන්නවා නම් වඩා සාර්ථකයි. එතකොට භාෂාව ලියන්න කියන්න භාෂාව හසුරවන්න නිවැරදිව පුරුදු වෙනවා. පරියප්ති භේදං. එතකොට මේ ධර්මයේ පරියප්ති කියන්නේ ඉගෙන ගැනීම ඒක. ඊළඟට සම්පatti. ඒ සූත්‍ර විනය අභිධර්ම ඉගෙන ගැනීම තුළින් පිළිපැදීම තුළින් ලැබෙන සැපත ආනිසංසය. විපත්තිංච අපි. ඒ වගේම විපත්තියත් ඒ කියන්නේ නොමනාව ගැනීමෙන් අලගද්දෝපමාදී නොමනාව ඉගෙන ගැනීම නොමනාව පිළිපැදීම නොමනාව දේශනා කිරීම අන්න ඒ යමක් වේද යම් තැනක යම් ආකාරයකින් භික්ෂුව තම්පි සබ්බං විභාව යම් තැනක පැමිණේද ඒ වගේ යමකට පැමිණේද යම් තැනකට පැමිණේද ඒ වගේම යතා භික්ඛු භික්ෂුව යම් ආකාරයකින් ඒ සියල්ලම ප්‍රකට කරන්නේද නැත්නම් අවබෝධ කරගන්නේද ඉති අයම්පි ගාථා උත්තත්තා හෝති. ඉතින් මේ ගාථාවත් කියන ලද අර්ථ ඇත්තීම වෙයි කියලා කියනවා. ඒවන් නානප්පකාරතෝ පිටකාණි ඥාත්වා තේසං වසේනේතං බුද්ධ වචනං ත්‍රිවිධං ත්‍රිවිධන්ති ඥාතබ්බං ත්‍රිවිධංචි ඥාතබ්බං. එතකොට මෙන්න මේ විවිධාකාරයෙන් මේ ත්‍රිපිටකය දැනගෙන ඒවා පිළිබඳව නැත්නම් ඒවායේ වශයෙන් බුද්ධ වචනය තුන් ආකාරයයි දත යුතුයි කියලා කියනවා. දැන් මේවා මෙහෙමයි. දැන් මේවා ඇත්තට හරියටම කියනවා නම් හරියටම බුද්ධ වචනං ත්‍රිවිධන්ති ඥාතබ්බං කියලා මහා ප්‍රාණ දාලම කියන එක තමයි හොඳ. නමුත් ඒක අර අමාරුයිනේ. ඒක අමාරුයි. පපුවට අමාරුයි. ඒකයි මම ගොඩක් තැන්වල එහෙම නොකිය කියන්නේ. නැත්නම් ඒක තමයි නිවැරදිම. කතං නිකාය වශයෙන් පංචවිධං. නිකාය වශයෙන් පස් ආකාරනේ. මේවා නම් ඉතින් කවුරුත් දන්න කොටස්. සබ්බ මේව ච ඒතං. මේ සියල්ලම දීඝනිකාය මජ්ඣිමනිකාය සංයුතනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය කියලා පංචප්පබේදං හෝති. ප්‍රභේද භාග වෙනවා. එතකොට කියනවා දීඝනිකාය ඕන දීඝනිකාය කියන එක කියනවා. ඒ අතුරින් දීඝනිකාය කුමක්ද? කතමෝ කියන එක ඔය බොහෝ දේ අතුරින් එකක් වෙන් කිරීමේදී පාවිච්චි කරනවනේ ඔය පාදේ කතමෝ කියන එක. කතරෝ කියන එක දෙකක් තුළින් දැක්වීමට දෙකකින් එකක් වෙන් කර දැක්වීමට කතමෝ කියනකොට බොහෝ තුළින් එකක් වෙන්කොට දැක්වීමට යෙදෙනවා. පාලි එහෙමයි ක්‍රමය. තිවග්ග සංඝාණි බ්‍රහ්මජාලාදීනි චතුත්ථින්ස සුත්තානි වර්ග තුනකින් යුක්ත බ්‍රහ්මජාලාදී සූත්‍ර 34 තමයි දීඝනිකාය කියන්නේ.
ඒකට ගාතාවක් හදලා තියෙනවා චතුත්ථින්සේව සුත්තානි සූත්‍ර 34ක්ම ඌයේ ඌවාහු තිවග්ගෝ යස සංඝහෝ වර්ග තුනක් යම් ග්‍රන්ථයක සංග්‍රහ වේද ඒසෝ දීග නිකායෝති පඨමෝ අනුලෝමිකෝ පළමුව පිළිවෙල අනුව ඒ පිළිවෙල අනුව පළවෙමු යන්න වූ මෙන්න මේක තමයි දීග නිකාය කියලා කියන්නේ කියලා කියනවා දීග නිකායයි කියනු ලැබේ ඔය බලන්න හැම තැනකම තියෙනවා චතුත්ථින්සේව සුත්තන්තා තිවග්ගෝ යස සංඝහෝ ඒස දීග නිකායෝති පඨමෝ අනුලෝමිකෝති දැන් මේකවත් දන්නේ සමහරවද මේ තියන්නක් දාන්නේ මේ හැඩහුරුකම් ගන්න ලස්සන කරන්න නෙමෙයි දැන් අපි ගත්තොත් එහෙම දැන් කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝණං දුක්ඛ මන්වේති ඡායාවන පායිනීති එතෙන්ද තියන්නේ එනවා අනපායිනී ඉති කියන එකයි ඒකෙන් කියන්නේ මේ මෙසේ දත යුතුයි කියන එක ආධ්‍යාහාර කරනවා කයින් වචනෙන් දුසිරිත කරන කියන කෙනා මනස පූර්වාංගම කොට මේ චිත්තචෛතසික පහළ වෙන්නේ කයින් වචනෙන් දුසිරිත කරන කෙනා මේ චක්කම් වහතෝ පදං ඡායාව නෙවෙයි මේ ගොනුගේ පසුපස යන එරිය සකමෙන් දුක් ඇති කරමින් තමා පසු තමා මේ අකුසල කර්ම විපාකයේ දුක් ඇති කරනවා කියන එකනේ ඔකේ තේරුම. එතකොට ඡායා මේ චක්කංච වහතෝ පදංගිති කියන එක තමයි චක්කංව වහතෝ පදං රෝදේ වාගේ වහතෝ පදං ගොනුගේ බර උසුලන ගොනුගේ නැත්නම් කරතේ උසුලන බර උසුලන ගොනුගේ පානුව රෝදේ යමින් ඒ දුක ඇති කරනවා වාගේ කියලා කියනවනේ චක්කංව වහතෝ පදං ති එතකොට දැන් සමහර අය කියනවා චක්කංව වහතෝ පදං ති ති නැහැ මේකක් නැහැ පදං ඉති එතකොට ඉති දෙකක් වැටලා එනිසා පදං ඉති කියන එක ඉතින් බින්දුවට හල් නැන්නේ ඇවිල්ලා පදං ති කියලා කියනවා ඉතින් ඒ විදිහටයි එක යේදේ නෙම නැතුව මේ වෙන මේ මොස්ටර් එකට දාන එකක් නෙවෙයි මෙන්න මෙසේ දත යුතුයි කියන එක ආධ්‍යහර කරනවා ඒකයි එතන කියන්නේ දැන් අපි ගත්තොත් මේ ඒ වගේ ඒ හැමතැනකදී මේකයි ධම්මචාරී කියන එක ධම්මෝහවේ රක්කති ධම්මචාරින් ඒ ගාතාව තියෙනවනේ ඒකෙත් එහෙම තමයි. ඒක ධම්මචාරී කියලා යන්න තිබුණා කියලා නතර කිරීමක් නැහැ. ධම්මචාරීති ධම්මචාරී ඉති කියන එකයි අර මේ මෙහා පැත්තේ ස්වරය දීර්ඝ වෙලා අතර පැත්තෙන් අර යන්න ලොප් වෙලා තියන්න ඉතුරු වෙනවා. ඉති කියන එක. එනිසා මේ දැන් අපි කියන්නකෝ අත්තානංචේ පියංජඤ්ඤා රක්කේය නං සුරක්කිතං තින්නමඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ අනතෝ පණ්ඩිතෝ පණ්ඩිතෝති පණ්ඩිතෝ इति කියන එකයි. එනිසා මේකට මේ පණ්ඩිතෝති ති එහෙම එකක් නැහැ. පණ්ඩිතෝති එච්චරයි. පණ්ඩිතේකයි කාල තුනෙන් ජීවිතේක තියෙන එකියා මේක අධිහරි තමන්ගේ දියුණුවට කෙලෙස් වලින් හිත පිළිදෙගුම් කරගන්නවා නම් ඒ කෙනා පණ්ඩිතේකයි කියනු ලැබේ කියලා කියනවා. ඊළඟට කියනවා දැන් අපි පෞච්චති කියලා අවසන් වෙන පද තියෙනවානේ. දැන් පෞච්චති කියලා කියනකොට එතන මේ පෞච්චති කියලා තියන්න තිබුණා කියලා එතන නතර කරන්නේ නැහැ. පෞච්චතිති ගාතාවක් කියන්න බලන්න පෞච්චති කියන එකෙන් උච්චති කියනින් හමාර වෙන්නේ. යෝබාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ බාලෝච පණ්ඩිතමානි සොවේ බාලෝති උච්චතිති උච්චති කියලා තියන්න තිබුණා කියලා උච්චති වෙන්නේ නැහැ උච්චතිති ඉතින් එහෙමවත් හිතන්නේ නැහැ කියන්නේ මේ
තමන්ගේ මෝඩකම තේරුම් ගන්නවා නම් එයා ඒ කාරණේ එල්ල කරලා හරි පඬිතේ කියලා කියන්න පුළු කියනු ලැබේ යැයි දත යුතුයි උච්චතීති කියන්නේ ඒකයි ඉතින් ඕවා පර්ණ ස්වාමීන් වහන්සේලා ධර්මදේශකයන් වහන්සේලා දන්නවා වර්තමානයේ ඉන්න උදවිය දන්නේත් නැ දැනගන්න ඕනෙත් නැ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සයිති අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති මෙකි ගුණාංගවල යුක්ත වෙච්ච මේ සංඝ පිරිස අනුත්තර පුඤ්ඤක්ෂේත්‍ර ලෝකයාට ලෝකස්ස කියන්නේ ලෝකයාට අසහාය පිංකෙත යයි දත යුතුයි ඒකයි ඉති කියන එකෙන් කියන නිසා ඕවා මේ දැන් මේවා මෙහෙමයි දැන් මේක මට කවුරක්වත් කියලා දුන්නේ නැහැ හැබැයි හැම දෙයකම තියෙනවනේ කියලා දෙන දෙයක තුලින් කියලා දීලා නැති තේ ගන්න පුළුවන් හිතලා ඒකනේ මේ මේ ඥානවන්තකම කියලා කියන්නේ මම මහා ඥානවන්තයෙක් කියන එක නෙවෙයි කෙසේ නමුත් ඔන්නමයි ක්‍රමයෝ ඒකනේ ඔය වත්බන කියවල හදන්නේ වත්බන කියනකොටත් ඕක අපට හදලා දුන්නු එකක් නෙමෙයි නමුත් ඒ වගේ අඩුපාඩුකම් කියලා දෙන්නේ එහෙම තමයි වරදක් කියන්නේ අඩුපාඩුවක් නසුදුසුයි බුද්ධෝ භගවාති කියලා කියන්නේ අර එක එක ගුණේ කියාගෙන ඇවිල්ලා භග්ග රාගෝ භග්ග දෝෂෝ භග්ග මොහෝ අනාසෝ රාග ද්වේෂමෝ භග්න කළ බැවින් භගයා භගවායයි දත යුතුයි එහෙමනේ කියන්නේ භගවායයි දත යුතුයි දත යුතුයි කියන එක ආද්‍යහාරයි යයි කියන එක නැත්තම් මෙසේ කියන එක නේ ඉති කියලා කියන්නේ ආන්හෙමයි කස්මාපණ ඒසෝ දීඝනිකායත උච්චති කියලා කියනවා ඔන්න විසන්දි කරලා කියන්නේ ඇයි අහනවා මේකට දීඝනිකාය කියලා කියන්නේ උච්චති කියනු ලැබේ දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර ඇති බැවින් අන්න බලන්න දැන් ඒවා කියන දැන් ඇති බැවින් කියලා කියුවේ නැහැ දීඝ ප්‍රමාණ සුත්තාන ඒක ආද්‍යහාරයි දැන් උච්චති කියනු ලැබේ දැන් ඒක ඒකටත් මොකුත් නැහනේ දැන් අපි කියනවා ඇයි මේකට දීඝනිකාය කියලා කියනු ලැබ දීඝනිකායෝති ඔය තියෙන්නේ දීඝනිකායයි ඇයි කියන්නේ කියලා කියනවා උච්චති පිළිතුරු කියනු ලැබේ නැහැ නැත්තම් මේකේ ප්‍රශ්නාර්ථය තියෙන නිසා දීඝනිකායයි මේ කියනු ලබන්නේ කියනු ලබන්නේ ඇයි කස්මා ඇයි කියලා කියනවා එතකොට කියනවා දීඝ ප්‍රමාණානම් දීර්ඝ ප්‍රමාණ වූ සුත්තානං දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර ඇති බැවින් සමූහතෝ සමූහයක් බැවින් නිවාසතෝ ඇතුළත් වන බැවින් කියලා කියනවා සමූහ නිවාසායි නිකායාති උච්ඡන්ති එතකොට සමූහයක් වාසය කරනවා එතකොට සමූහයක් නැත්නම් ඒකේ ඇතුළත් වෙනවා නිවාස කියන්නේ ඒක දැන් නිවාසය කියලා කියන්නේ මිනිස්සු වාසය කරන හින්දානේ ඒ නිසා වාසය නිවාසනේ එනිසා සමූහ වාසයක් නිකාය කියලා කියනවලු සමූහ වූක් වාසය කිරීමක් කියන මේ දෙකට නිකායයි කියන නිකාය කියලා කියන්නේ නිකාය කියලා කියන්නේ පිඬුවීමක්නේ එකතු වීමක්නේ නිකාය කියනකොට එහෙම කියන්නේ කොටසක් සංචිතයක් කියන එකනේ නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක නිකායම්පි සමනුපස්සාමි ඒවං චිත්තං යතයිදම් භික්කවේ තිරච්ඡානගතා පාණා පෝණිකී නිකායෝ චික්කල්ලික නිකායෝ කියලා කියනවා. එතකොට කියනවා මේ මහණෙනි මම මෙසේ විසිතුරු සංචිතයක් නොදකින්නෙමි එනම් මේ තිරච්ඡානගත කියන මේ ප්‍රාණී කොටසේ ඉන්නවා නම් සංචිතේ ඉන්නවා නම් මේ තරම් විසිතුරු සංචිතයක් කොටසක් කුලකයක් තවක් නොදකිමි කියලා කියනවා. ඉතින් ඒකට මේ ඔය පෝණිකී නිකායෝ කියන්නේ චික්කල්ල නිකායෝ කියන්නේ ඒකටම තවත් දෙකක්. ඒවමාදීනී චෙත්ත සාධකානි ශාසනතෝ
ලෝකතෝච. ඉතින් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මෙතනදී ඔප්පු කිරීමේ කාරණා සාසනික වශයෙන් ගත්තත් සාමාන්‍ය ලෝකයා දකින්න ක්‍රමයක් ඔගත්තත් මේ නිකාය කියන එක ඔන්නෝම අර්ථ ගැම් වෙනවා. ඒවං සේසානම්පි නිකාය භාවේ වචනත්වෝ වේදිතබ්බෝ. මෙන්න මේ විදිහට සෙසු නිකායන් හතර පිළිබඳවත් යෙදෙන මේ නිකාය කියන වචනේහි අර්ථය දත යුතුයි කියලා කියනවා. කතමෝ මජ්ඣිම නිකායෝ මජ්ඣිම ප්‍රමාණානි පංච දස වග්ග සංඝහානි. එතකොට මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර ඇති වර්ග 15කින් යුක්ත සංග්‍රහ වෙන මූලපర్యాయ සුත්තාදීනි මූලපర్యాయ සූත්‍රාදී දියඩ සත ද්වේ සුත්තානි 152ක් සූත්‍ර ඇතුළත් වේද වෙද්ද අන්න ඒකට කියනවා මජ්ඣිම නිකාය කියලා. එතකොට දියඩ සතං සත කියන්නේ සිහිය දියඩ කියලා කියන්නේ දෙකකට අඩුයි එන 150යි ද්වේෂ ඒ දැන් එහෙම අර්ථ කඩා ගන්න හැකියාව තියෙම මේ ඔකට ඉතින් මෙහෙමනේ ව්‍යාකරණ ඉගෙන ගන්න පැවට සූත්‍ර තියෙනවා තේස මඩුඩ දිවඩ දියඩඩ තියා සූත්‍ර තියෙනවා ඒ සූත්‍ර වලින් තමයි අරගෙන හදලා තියෙන්නේ ඉතින් භාෂාවට ව්‍යාකරණයේ විධිමත් කරලා හදලා තියෙනවා දියඩ සත සුත්තාන්තා ද්වේෂ සුත්තානි යත්තසෝ නිකායෝ මජ්ඣිමෝ පංච දසවග්ග පරිග්ගහෝ කියලා කියනවා වර්ග පහයි වර්ග 15ක් තියෙනවා යත්තසෝ දියඩ එතකොට මේ යම් කොටසක යම් බුද්ධ වචන කොටසක සංග්‍රහයක සූත්‍ර 152ක් වෙද්ද එමෙන්ම වර්ග 15කින් පිඬු කොට ඇත්තේ වේද මෙන්න මෙය මජ්ඣිම නිකායයයි කියනු ලැබේ ආද්‍යහාර වශයෙන් හිම ගන්නවා දැන් මේකේ ක්‍රියාපදයක් පේන්න නෑ නේද දියඩ සුත්තන්තා කර්තෘ දේජ සුත්තන් ඒක එකටම ඇතුළත් වෙන්නේ යත් එක සප්තමී සෝ ඉතින් ඒකට මෙතුළත් කළා තමයි ඒ සෝ මජ්ඣිම නිකායෝ කියලා කියන්නේ අරවන ක්‍රියාවක් නැහැ ක්‍රියාව ආද්‍යහාරයි ක්‍රියාව ආද්‍යහාර ගෙනල්ලා දාලා ගන්නට ඕනේ කතමෝ සංයුත්ත නිකායෝ දේවතා සංයුත්ත ආදි වශයෙන් ටිතානි ඕගතරණාදීනි සත්ත සුත්ත සහස්සානි සත්තච සුත්ත සතානි ද්වාසට්ඨිච සුත්තානි 7762ක් කියලා මේකේ ප්‍රකටයිනේ 7762ක් සූත්‍ර තියෙනවා ඒක තමයි මේ යෙදුණු ආකාරයේ කිව්වේ එක කටපාඩම් වෙලා තිනනේ බොහෝ දෙනකොට සත්ත සූත්‍ර සහස්සානි 7000නේ සත්ත සූත්‍ර සහස්සානි 7000 තේරෙනවද සත්ත සූත්‍ර සතානි ඒ කියන්නේ සත්ත සතානි කියලා කියන්නේ 700 ද්වාසට්ටි කියන්නේ 62 7762ක් සූත්‍ර ඉතින් මේවා හැමදාම ගුරුවරයන් අහලා නෙවෙයි ඒවා ගලපා ගන්න ආකාරය බලා ගන්න දැන් ඔయిత වඩා සංකීර්ණ විදියට අර මේ කරුණු කියලා තියෙන්නේ මේකේ මේ ලක්ෂ ගණන් එන අර සමන්ත පාසාදිකාවේ මහා මේරුව මෙච්චර දිගයි මෙච්චර පළලයි අනාදී වශයෙන් ඒ කොච්චර දීර්ඝද සංකීර්ණද දැන් අපි නම් මේවා ඉගෙන ගන්නකොට ලොකු සංසලක් කියලා දෙනකොට අපි බැලුවේ කොහොම හරි මේක කරගන්නට ඕන කොහොම හරි කරගන්නට ඕන මේ විදිහටම කියන්නට කරගන්නට ඕන කියලා අපට ඒක ලොකු උද්‍යෝගයක් තිබුණා. ඉතින් ඒ ඡන්දය තියා ගන්නට ඕන. එතකොට කතමෝ අංගුත්තර නිකාය. දැන් මේවා ඔයගොල්ලෝ දන්නවා. ඒ දන්න එකට මම මේ දැන් මේ කරන්නේ ව්‍යාකරණානුකූලවත් ඒ භාෂාවක් තේරුම් ගන්නට උපකාර වෙන පැත්තත් කියාගෙන මෙය නැත්නම් මෙතන ධර්මාර්ථයක් නැහැනේ මේ කියන ටිකේ. තත්ත කතමෝ අංගුත්තර නිකායෝ මේ ගාතාව තියෙන්නේ සත්ත සුත්ත සහස්සානි සත්ත සුත්ත සතානිච ද්වාසට්ටිචේව සුත්තන්තා ඒසෝ සංයුත්ත සංඝහෝ සංයුත්ත සංඝායවත් නිකාය කියලා කියන්නේ එකට තමයි කතමෝ අංගුත්තර නිකායෝ අංගුත්තර නිකාය කියන්නේ කුමක්ද කියලා වන විස්තර කරනවා
ඒකේක අංගාතිරේක වශයෙන් ටිතාන එක එක අංගය වැඩි කිරීම වශයෙන් පිහිටියා වූ අතිරේක කියන වැඩි කරනවානේ වැඩි කිරීම වශයෙන් පිහිටියා වූ ද චිත්ත පරියාදානාදීනි චිත්ත පරියාදාය ආදී නවසුත්ත සහස්සානි පංචසුත්ත සතානිච නවදාස් පන්සිය හැත්තෑ පහ ඌ සූත්‍ර සත්ත පඤ්ඤාස නෑ නේද පනස්සතක් ඌ සූත්‍ර පනස්සතක් නවදාස් පන්සිය පනස්සතක් සත්ත පඤ්ඤාස පනස්සතක් සූත්‍ර ආන්න ඒකට තමයි කියන්නේ ඒ සූත්‍ර වෙද්ද ඒකට කියනවා අංගුත්තර නිකාය මං මා දන්නා තරමින් නම් මේ මෙහෙම කොහෙවත් තෝරන්නේ නැහැ. මෙහෙම තෝරපු එකම ස්වාමීන් වහන්සේ සෝමානන්ද සර්ණාසේ. මා දන්නා තරමින් මෙහෙම කොහෙවත් තෝරන්නේ නැහැ. දේ උන්වහන්සේ දුන්නු ආభాෂය තමයි අපට තියෙන්නේ. කතමෝ කුද්දක නිකායෝ දැන් ගොඩක් අය කරන්නේ මේවා කියනකොට පොත්වල ලියාගන්න පොත්වල ලියාගෙන හරියන්නේ නැහැ ඒක උත්සාහයෙන් මහන්සියෙන් කරගන්නවට මොකද වෙන පොතක වෙන විදිහ වෙන 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 ගාණක් තිබුණොත් කොහොමද කරගන්නේ නිසා පොත්වල ලියාගෙන හරියන්නේ නැහැ මේ මතක තියා ගැනීමත් මේ කරන්න ඕනේ වටහා ගන්නට මෙහෙමයි හැදිලා තියෙන්නේ මේක කියලා වටහා ගන්නට ඕනේ එතකොට මේ අංක ටිකම තවත් වෙනක තියෙන්නේ නැහැ වෙන අංක තියෙ වෙන ගාණක් තියෙ ඔන්න කුද්දක නිකාය කියනවා සකලං විනේ පිටකං අභිධම්ම පිටකං කුද්දක පාඨාදයෝච්ච පුබ්බේ නිදස්සිත පංචදස බේදා ඨපෙත්වා චත්තාරෝ නිකායේ අවශේෂං බුද්ධ වචනන්ති කියලා කියන අතකොට කියලා කුද්දක නිකාය කියලා කියන්නේ සකලං විනේ පිටකං මුළු විනේ පිටකයයි අභිධර්ම පිටකයයි කුද්දක පාඨාදයෝ කුද්දක පාඨ ධම්මපදාසි පෙර දක්වන ලද දක්වන ලද පංචදස බේදා ඨපෙත්වා චත්තාරෝ නිකාය එතකොට චත්තාරෝ නිකාය ඨපෙත්වා නිකාය හතර ඇර අර 15 ආකාර වූ ඒ ටිකත් එක්ක බුද්ධ වචනේ දැන් බලන්න ඕක දැන් කෙනෙක් ගන්නකොට පුබ්බේ නිදස්සිත පංචදස බේදා ඨපෙත්වා කුද්දක පාඨාදයෝච පුබ්බේ නිදස්සිත පංචදස බේදා ඨපෙත්වා කියලා ගත්තොත් සම්පූර්ණයෙන් වැරදිනේ නම් බලන්න එහෙම ගත්තොත් වැරදි. එතකොට කියන්නේ ඒක එතනින් තියාගෙන ඨපෙත්වා චත්තාරෝ නිකාය. මේ නිකාය හතර හැර අර පෙර දක්වන ලද පොත් 15ත් එක්කලා විනය පිටකයයි අභිධර්ම පිටකයයි කුද්දක පාඨාදයෝ ච පුබ්බේ නිදස්සිත පංචදස බේදා පෙර දක්වන ලද ඒ ටිකත් එක්ක චත්තාරෝ නිකාය ඨපෙත්වා මුලින් දැක්කු දීඝ නිකාය ආදී ඒ ටික හැර අවශේෂම් බුද්ධ වචනං ඉතුරු බුද්ධ වචන සියල්ලම ඇතුළත් වෙන්නේ මෙන්න මේ කුද්දක නිකායට. ඔය කියන්නේ ඨපෙත්වා චතුරෝපේතේ නිකායේ දීඝ ආදිකේ. එතකොට කියනවා දීඝ නිකාය ආදී ඒවා හැර තදඤ්ඤං බුද්ධ වචනං එයින් අන්‍ය වූ බුද්ධ වචනය කුද්දකෝ නිකායෝ මතෝ කුද්දක නිකායයි කියන ලදී. ඒවන් නිකාය වශයෙන් පංචවිධම් මෙන්න මේ විදිහට නිකාය වශයෙන් පස්සාකාරයි. කතං අංග වශයෙන් නවවිධම් අංග වශයෙන් නවාකාර වෙන්නේ කොහොමද කියලා විස්තර කරනවා. සබ්බ මේව ඉදං සුත්තං දරකින මේ සියල්ලම බුද්ධ වචනය සුත්ත ගෙය්‍ය වෙයාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදල්ල නවයයිනි නව ප්‍රභේදං හෝති නවාකාරයක ප්‍රභේද වෙනවා ප්‍රභේද නවයයි තත්ත ඔබතෝ විභංග නිද්දේශ කන්දක පරිවාර ඕං කියනවා ඔබතෝ විභංග පරාජිකා පාචිත්‍ය කියන දෙකේ තියෙන භික්ෂු භික්ෂුණී ශික්ෂාපද නිද්දේශ ඒ විස්තරය කන්දක දෙවිසි කඳුවත් පරිවාර
පරිවාරපාලිය සුත්ත නිපාතේ මංගල සුත්ත එතකොට කියනවා සූත්‍ර නිපාතේ මහා මංගල සූත්‍රය රතන සූත්‍රය නාලක සූත්‍රය තුවටක සූත්‍රය ආදී සූත්‍ර අඤ්ඤම්පි සුත්ත නාමකං තවත් සූත්‍රේ 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 කියලා තියෙනවා නම් ඒ තථාගත වචනේ සූත්‍ර කියලා කියන්න පුළුවන් කියලා. එතකොට දැන් බලන්න දැන් ඉස්සරලා සූත්‍ර විනය අභිධර්ම වශයෙන් වෙන ආකාරයකට දැම්මා මේ එක එක විශ්ලේෂණ ක්‍රමය. එතකොට මේ එක එක විශ්ලේෂණ ක්‍රමය නිකාය වශයෙන් හැම දාන්න පුළුවන් ත්‍රිපිටක වශයෙන් හැම දාන්න පුළුවන්. දැන් මේ තවත් ඒ වගේම තමයි යදලා ගන්න. ඒ වගේම සම්බන්ධ කරලා. ඉතින් ඒවා දැන් අපේ මන්ද බුද්ධිකකමට මේක ගැලපෙන්නේ නැහැ මෙහෙම හරියන්නේ නැහැ කියලා කීවට මේක තමයි ඇත්ත. මේක මේ මේ තියෙන ක්‍රමයට ඉගෙන ගන්නවා මිසක අපි ඔයතෝරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔක මෙතෙන්ද හරියන්නේ නැහැ. මේක මෙතෙන්ද හරියන්නේ නැහැ. මෙතන මේ කියවෙන මේ කාමයන් ගැනම කියලා මේ මොකද යටින් එකපාරටම මේ නිවනක් ගැන කියන්නේ. මේ මොකද මේ පරමාර්ථ ධර්ම කියලා එකපාරට මෙතන මේ සම්මුතියක් ගැන කියන්නේ. තියෙන ක්‍රමේ බලාගෙන තමන් හිතෙන්ද ගැලපෙන්න උත්සාහ කරනවා මිසක දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා ලියලා තියෙනවා මේ මොන විකාරයක්ද මේ මම ගොම් වැඩක් කරලා තියෙන්නේ මේ ත්‍රිපිටකය මේ සංග්‍රහ කිරීමේදී පළවෙනි ධර්ම සංගායනාවේදී කියලා. මොනවහසලා ඉන්න තැන තමයි. එහෙම කීවට පස්සේ ඒක විචාරයක් විදිහට ගන්න නියම විචාරකයෙක් කියලා ගන්න පිරිසකුත් ඉන්නවා. හොඳ විචාරකයෙක් බලන්නකෝ. එහෙම ගන්න අනුගාමික පිරිස හැදෙනවා. එයාත් ඉතින් බුද්ධ ශාසනයට කටුවාගේ. දැන් අපි අපට හොඳට මතකයි දැන් මේ අපි ප්‍රාචීන ලියනකොට බෞද්ධ ශිෂ්ටාචාරයට ලියනකොට දැන් සමහර තැන්වලදී අපට ගුරුවරු කියලා තියෙනවා ගිහි ගුරුවරු කියලා තියෙනවා. මේ හාමුදුරුවනේ මෙහෙම මෙහෙම තමත කෙරෙන්න ඕනේ ඒක ටිකක් විචාරශීලී මෙහෙම පිළිතුර විමසන්න කියනකොට ලියන්න ඕනේ කියලා අපට ඉතින් උගන්වනකොට උපදෙස් දෙනවානේ. එතකොට ඇතර මම කියවා එහෙනම් මං කැමති විදිහට ලියන්නද හොඳට ඔක්කොම විචාරය කරලා. ඊට පස්සේ හැබැයි මේක ආගමක් මේක ආගමක් ඒ නිසා ඒකේ සීමාවන් තියෙනවා ඒ විචාරය කරන කියලා අනිත් පැත්තට උත්තර දෙනවා. يعني ඒක දැනගන්න ඒක සීමාවන් තියෙනවා. විචාරය කර සීමාවන් තියෙනවා. කාලුදායි ඇමතිත් එක්කලා යසෝදරාගේ පෙම් සම්බන්ධතාවක් තිබුණ අයතා ඒක තමයි සිද්ධාර්ථ කුමාරයා ගියේ කියලා කොහෙද දන්නේ වට කරුණු තියෙන්නේ. එහෙමනේ කියන්නේ අර මාර්ටින් වික්‍රමසිංහගේ මොකද්ද මේ භවතරණයද මොකද්ද පොතක එහෙම කිදී මිනිස්සු හරි කැමති හරි. ඒ කියන්නේ Tamanට පේන ප්‍රමාණයෙන් ගත්තා. දර චන්ද කිනර ජාතකයේ තියෙන්නේ අර මේ රජුරවන්ට දේවි කරගන්න එක්කරගෙන ගියත්ත් නෑ ඒව ජාතක පොතේනේ. ඒව ජාතක පොත් මේ කාලට ගැලපෙනවද? ඉතින් තමා විහින් තමා නහා ගන්නවා. තමා නසා ගන්නවා. දැන් එහෙම කිරින්ම ගන්නවා එතකොට. මාර්ටින් වික්‍රමසිංහගේ ගොඩාක් හොඳ පොත් තියෙනවා. නමුත් දැනගන්නට ඕනේ මේ බුද්ධ ධර්මයේ විශ්ලේෂණය කරන්න ගියාට පස්සේ එතන බුද්ධාගම ඉගෙනගෙන විශ්ලේෂණය කරන්න ਵਿਚාරය කරගන්න. ඒ විදිහට සූත්‍රනේ සූත්‍ර සුත්ත කියන කොටස නවාංගු සත්තු සාස සුත්ත කියන කොටස ඊළඟට කියනවා සබ්බම්පි සගාතකං සුත්තං. එතකොට කියනවා ගාථා සහිත සූත්‍ර තියෙනවානේ ඒවා කියනවා ගෙයියන්ති වේදිතබ්බං. ඒ කියන්නේ කලවම් වෙලා තියෙන ඒවා. දැන් ඔය සමහර දැන් තියෙනවානේ සූත්‍ර දැන් අංගුත්තර නිකාය සංයුත්ත නිකාය ආදී තියෙනවා දේශනාව පවත්වාගෙන ගිහිල්ලා අන්තිමට දැන් අපි කියන නිදසුනක් වශයෙන් ගත්තොත් ආර්යවංශ සූත්‍ර දේශනාව ගන්නකො. ඒක දේශනාවක් කරගෙන ඇවිල්ලා ගාථාවේ මුල නම් මතකනේ හරියටම නෙක්ඛං ජම්බෝද නස්සේව කෝතං නින්දිතු මරහති මුල පාදේ මතක් වෙලා වෙන එකපාරටම අන්න ඒ වගේ අර උඩින් විස්තරය කරගෙන ඇවිල්ලා පස්සේ ගාථාවකත් සම්බන්ධ කරන පිඩු කරනවා. අන්න ඒ වගේ අවස්ථා ඒ වගේවට ගෙයිය කියලා කියනවා. විශේෂේන සංයුත්තකේ සකලෝපි සගතවග්ගෝ. අන්න ඒක එහෙම නෙන්නේ විස්තරයක් කරගෙන ඇවිල්ලා අනික ගාතාවකින් පිඩු කරනවා. ඒ කියන්නේ ගන්නේ අන්තිමට අපතිට්ඨෝ අනායෝහෝ
තින්නම් ලෝකේ විසත්තුක. අන්න ඒ විදිහට ඒකේ ඒකේතර අර විස්තරේ දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා ඕක තරණය කරන්නේ කාමෝගාදී තරණය කරන්නේ කොහොමද කියලා. පස්සේ බුදුරජාණන්සේක විස්තර කරලා ඕක තරණය කරන්නේ මෙහෙමයි කියලා ඉස්සලා ගද්දීෙන් දේශනා කරනවා. පස්සේ පද්දීෙන් ගාථාවෙන් පිටු කරනවා. අන්න ඒ වගේ ඒකට කියනවා මිශ්‍ර වෙලා තියෙන නිසා ගෙයිය කියලා. ඊළඟට කියනවා සකලං අභිධම්ම පිටකං නිග්ගාතක සුත්තං යංච අඤ්ඤම්පි අට්ඨ අට්ඨහියංගේ අසංගේතං බුද්ධ වචනං. එතකොට කියනවා ඊළඟට සමස්ත අභිධර්ම පිටකයත් නිග්ගාතක සුත්තං ගාථා නැති සූත්‍රයක්. දැන් අපි දීග මේක ගත්තොත් එහෙම දීගනිකායේ මජ්ක්‍ධිමනිකායේ බොහෝසෙන් ගාථා අඩුයිනේ ඒ සූත්‍රවල. අන්න ඒ කියන ඒකේ කියනවා අභිධම්ම පිටකං නිග්ගාතක සුත්තං ගාථා නැති සූත්‍රත් යංච අඤ්ඤම්පි අට්ඨයංගී අසංගහිතං බුද්ධ වචනං. අර සුත්ත ගෙය වෙයාකරණ ආදී ඒ කොටස් වලට ඇතුළත් නොවෙච්ච. ඉතින් මේක ඉතින් බොහොම මේක හොයන්නට ඕනේ. එකින් එකට හොයන්නට ඕනේ. ඒ ගත්තට පස්සේ අරහං ගැට ඇතුළත් නොවෙන අනිත් ඔක්කොම ඇතුළත් වෙනවා. මෙන්න මේ කියන වෙය්‍යාකරණ කියන කොටසට. වෙය්‍යාකරණ කියන කොට වෙය්‍යාකරණ කියන එක ඉතින් එක මේ ඒකේ ව්‍යාකරණය වෙනම තමන් දැනගන්නට ඕනේ. ඒක මෙතන විස්තර කරන්න වෙලාවක් නෙවෙයි. එහෙම කරන්න ඉතින් කොහොමද කරන්නේ වෙය්‍යාකරණ. ධම්මපදං තේරගාතා තේරිගාතා සුත්තනිපාතේ නෝ සුත්තනාමිකා සුද්ධිකගාතා ච. ගාථා කියලා කියන්නේ ඒක ධම්මපදයට. හැබැයි ධම්මපදයට aran තියෙන්නේ කොහෙන්ද? වෙනත් ධර්ම කොටස් වලින්ම තමයි aran තියෙන්නේ. කෙසේ නමුත් ඒක තවත් පිඬු කිරීමක්නේ. ධම්මපදේ කියලා අමුතු එකක් නැහැ. ධම්මපදේ තියෙන ගාථා අනෙක් බහුතරයක් අර සූත්‍රවල තියෙනවා. එතකොට ඒ සුද්ධික ගාථා කියන්නේ තනිකර ගාථා. ඒ කියන්නේ පද මේ ගාථා නොව කොටස් ගද්‍ය කොටස් ඇතුළත් වෙලා නැහැ. ඒවට කියනවා ගාථා. සෝමනස්ස ඥානමයික ගාථා පටිසංයුත්තා ද්වේයසීති සුත්තන්තා. සෝමනස්ස ඥාණයෙන් යුතුව හටගත්තා වූ ගාථා එකතු කරලා ද්වේයසීති සුත්තන්තා 82ක් සූත්‍ර තියෙනවා. ඒවට කියනවා උදාන. යදා හවේ පාතු භවಂತಿ ධම්ම ආතාපි නොජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකාපයන්ති සබ්බා යතෝ පජානාදි සහේතු ධම්මං ආදී වශයෙන් උදාන පාළිය පටන් ගන්න එහෙමනේ. උදාන පාළිය හරි වැදගත්. උදාන කියලා කියන්නේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් විවිධාකාරේ හොද සිද්ධි වෙන්නට පුළුවන්, නරක සිද්ධි වෙන්නට පුළුවන්. ඒ දැක්කට පස්සේ નિરાයාසයෙන් බුදුමියෙන් මතුවෙච්ච ප්‍රකාශන. ඒ කියන්නේ පුද්ගලයෙක් එල්ල කරලාම කියලා කියන්නත් බෑ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකක් හරි සිද්ධියක් වෙලා අනේ අනිච්චං කියලා කියන්නේ ඒක කෙලි අහගෙන ඉඳලා හැම කියන්නේ සිද්ධියක් දැකලා කර්ම විපාකයක හැටි කියලා කියනවනේ. දැන් මොකක් හරි සිද්ධියකින් අපි කෙනෙක් අඬ තණ්හාය ජායති සෝකෝ කියලා කියන්නේ ආන්නේ ඒ වගේ තමයි මෙතන මේ කියන්නේ. දැන් අර ස්වාමීන් වහන්සේ නමක් ගහක් මුල වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නකොට පරණ භාර්යාව පුංචි දරුවත් එක් කරගෙන එනවා. ඇවිල්ලා කියනවා. කියනවා එකේ ගාලි කියනවා. මේ ඔබ වහන්සේගේ පුත පෝෂණය කරා පොඩි බබෙක්. ස්වාමීන් වහන්සේ හැම ඉන්නම කෝත් නෑ. උන්වහන්සේ භාවනා කරනවා. ඊට පස්සේ ආයෙ කියනවා නැවත කියනවා. එහෙම කියලා ඉවරලට කමනේ දරුසෙනහස තියෙනවනේ කියලා මේ දරුවා එතනින් තියලා ගිහිල්ලා ගහකට මුවා වෙලා බලා ඉන්නවා. ඒ තේ ස්වාමීන් වහන්සේගේ වෙනසක් නේ. භාග්‍යතුන් වහන්සේ මේක බුදුවාසින් දැක්කා. ආයන්ති නාබි නන්දන්ති පක්කමන්ති නසෝචති සංඝා සංගාම ජෝබික්කෝ තමහම් බෝවි බ්‍රාහ්මණ.
එනවා දැකලා සතුට වෙන්නෙත් නෑ යනවා දැකලා ශෝක වෙන්නෙත් නෑ කෙලෙස් ඔක්කොම දුරු කළා සංගාමජී භික්ෂුව එයාට බ්‍රාහ්මණ කියලා කියන්න පුළුවන් දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැනත් ඔය තියෙන්නේ ඒ එන්නේ ඒවට කියන්නේ උදාන කියලා. ඒවා උදාන, નિરાයාසයෙන් පහළ වෙන දේවල්. වාක්‍ය. උත්තං හේතං භගවතා උත්තමරහත ආදී ක්‍රමයෙන් මේ දසුත්තර ආදී සූත්‍ර 100ක් තියෙනවා. පවත්ත දස උත්තර සතාන. කියන්නේ දස උත්තර සතන් 110කට වඩා වැඩි සූත්‍ර. දසුත්තර නෙවෙයි දසුත්තර කියලා සූත්‍රයක් තියෙන නිසා එහෙම මතක් වෙලා ආවේ. ඒ සූත්‍ර කොට්‍රාසයට කියලා ඉති උත්තර කියලා කියනවා. අපන්නක ජාතකාදීනි පඤ්ඤාසාදිකානි පංච ජාතක සතානි ජාතක කියලා කියනවා. අපන්නක ජාතකය කියන්නේ ජාතක පොත පටන් ගන්න අපන්නකන්ට ආනමේකේ ဒුතියන් ආහුත අක්කික ඒත ධඤ්ඤාය මේ දහවේ තංගන්නේ අපන්නකම් කියලා. ඒකර අපන්නක ජාතකාදී පඤ්ඤාසාදිකානි පංච ජාතක සතාන් එතකොට කියනවා පනහකට අධිකව 550 කියලානේ කියන නමුත් ඒක නම් එච්චර නෑ 550 ජාතක කියන ඒ ටිකට 550 කෝ ජාතක තියෙනවානේ ඒ ටිකට කියනවා ජාතක යයි දත යුතුයි කියලා කියනවා චත්තාරෝ මේ භික්කවේ අච්චරිය අබ්බුතා ධම්ම ආනන්දේ අන්න භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න ඕන මෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අඬ අඬ ඉන්නකොට ගෙන්දලා සිවණක් විරසමෙද ආනන්ද ස්වාමීන් වහන්සේ අස්වසන්ද ඇති ಗುಣ කිව්වනේ ආනේතරයි මහණෙනි මේ ආනන්දගේ තියෙනවා අනෙක් භික්ෂූන් වහන්සේලාට ආවේනික නොව සාධාරණ වූ විශේෂ වූ ගුණාංග ටිකක් අනෙක් භික්ෂූන් වහන්සේලාට තියෙනවා නමුත් සුවිශේෂ වශයෙන් පිළිහිලා තියෙනවා ආනන්ද ආනන්දට කියලා කියනවා ඒක අන්න ඒ විදිහට ආදී නයක් පවත්තා මේ ක්‍රමයට පැවතුනා වූ සියලුම ආශ්චර්ය අද්භූත ධර්ම ප්‍රතිසංයුක්ත සූත්‍ර වලට කියන අබ්බුත ධම්ම. දැන් ඕක මේ දවසක් ලොකු සාන්නාස කෙනෙක් ළඟ. ඕක දැන් සාකච්ඡාවක් කරන අබ්බුත ධම්ම කියලා. එතනදී උන්වහන්සේ ඔක තේරුවේ අබ්බුත කියන අර්ථයෙන්. මට එතනදී කියන්නට බෑ මං ඉතින් අහගෙන හිටියේ අපේ ගුරුවරේ මට මොකුත් කියන්නට බෑ. මං අහගෙන හිටියා මොකද එතන විශාල සංඝ පිරිසක් හිටියා මම ඔක් කියන්නේ ගියාරස උන්වහන්සේටම දැනෑනේ අබ්බ මේ අබ්බුත කියන එක අබ්බුත කියන අර්ථය අරගෙන තේරුවේ අබ්බුත කියලා කියන්නේ ආශ්චර්ය දේවල් අබ්බුත කියලා කියන්නේ සිද්ධ නොව බොරු කියන එක මං කියවෙන ඒ වගේ තැන්වල තියෙනවනේ ඉතින් එහෙම කියන්න හොඳ නෑනේ මං සද්දනිතෝ කටවහන් හිටියා එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ මොකද ආශ්චර්ය අද්භූත ලක්ෂණ භික්ෂු පිරිසක් භික්ෂුණි පිරිසක් උපාසක පිරිසක් උපාසිකා පිරිසක් භාග්‍යතුන් වහන්සේ බහැදකින්ද කියලා ආවනම් වැඩියනම් බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මම නැත්තං ආනන්ද දකින්නකොට මේ ඇත්ත සතුට වෙනවා ආනන්ද බණ කියොත් ඒ ඇත්ත සතුට වෙනවා ආනන්ද බණ කියලා කිය ආනන්දම පස්සේ නතර කරනවා ඒ තාක් ඒ ඇත්තන්ට ඇතිවීමක් නැහැ කියලා අනේ ඒක තමයි ආශ්චර්ය අද්භූතයි ඉතින් උපාසක උපාසිකා පිරිසක් සතුරු කරන එක ලේසි භික්ෂුණී පිරිසක් සතුරු කරන එකත් ලේසි භික්ෂු පිරිසක් සතුරු කරන එක තමයි අමාරුම වැඩේ ඈ කකරිය දක්කු දක්කු වෙනවා ඊළඟට චුල්ල වේදල්ල මහ වේදල්ල ආදී සම්මාදිට්ඨි සක්කපඤ්ඤාදී සංකාර භාජනීය මහා පුන්නමාදී ඒ සූත්‍ර තියෙනවනේ සබ්බේපි වේදාංච තුට්ඨින්ච අවබෝධයයි සතුටයි ලබ ලබා විචාරණ ලද සූත්‍ර වේදල්ලා කියලා කියනවා දැන් ධම්මදින්නාවකින් විසාක සිටුතුමා එහෙම නෙහැවේ කෙටිම පට පංචස්කන්ධයෙන් තමයි පටන් ගත්තේ මොකද එතුමා අනාගාමි ධම්මදින්නාව රහත් සොරම් පංචස්කන්ධය සම්බන්ධ කරලා අරගෙන ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා ඔහොමගේ නාම රූප ආදී වශයෙන් ඔක්කොම ඇහුවා අහනහන ඔක්කොටම දැන් එතකොට අනාගාමී නිසා එතුමත් දන්නවනේ සතුටත් ඇති වෙනවනේ එහෙම අහගෙන 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 යනවා අහගෙන ගිහිල්ලා අන්තිමට මේ
සීලය සමාධිය මොකක් පදනම් කරගෙන සීලය පදනම් කරගෙන ඊළඟට ප්‍රඥාව කුමක් පදනම් කරගෙනද සමාධිය පදනම් කරගෙන ඊළඟ ඔය විදිහට ගිහිල්ලා 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 අන්තිමට අහනවා මේ නිවන මොකක් ඇසුරු කරගෙනද පවතින්නේ කියලා. එතකොට විසාක සිටුතුමා කිව්වා අච්ච මේ මේ ධම්ම දින්නාව කිව්වා අච්චසරාකෝ ආවසෝ විසාක ප්‍රශ්න අහන සීමාව දන්නේ නැහනේ, සීමාව ඉක්ම ගියානේ කියලා ඔතනින් තමයි සූත්‍රේ හමාර වෙන්නේ. ඒක ඉතින් විසාක සිටුතුමා ධම්ම දින්නාව කිව්වා ඉතින් මම මෙහෙම කිව්වා. ඉතින් ওই ප්‍රශ්න ටික භාග්‍යතුන් වහන්සේ මොන ගෙහෙච්ච වෙලාවක අහන්න භාග්‍යතුන් වහන්සේ කියන විදිහට පිළිගන්න මං කියන විදිහට නෙමෙයි කියලා එතුමිය කිව්වා. ඉතින් වරක ගිහිල්ලා විසාක සිටුතුමා හැව්වා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් මෙහෙම සිද්ධියක් වුණා, මම මෙහෙම ප්‍රශ්න ගොඩක් මේ මේ ප්‍රශ්න හැව්වා, එතුමිය මේ මෙහෙ මේ විදිහට උත්තර දුන්නා. දීලා කීවා යම් වෙලාවකදී ඔබ වහන්සේ මුණ ගැහුනොත් අහලා වුණ ඔබ වහන්සේ කියන විදිහට පිළිගන්න මේ මම කියපු දේ අත්හැර දාන්න කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පණ්ඩිතා විසාක ධම්ම දින්නා මහා පඤ්ඤා විසාක ධම්ම දින්නා කියලා. විසාක ධම්ම දින්නාව කියන්නේ මහා ප්‍රඥාව තියෙන පණ්ඩිත තැනැත්තියක්. ඔබ මගෙන් ඕක ඇහුවනම් මටත් දෙන්න තියෙන ඔය උත්තර ටික තමයි කියලා. ආන්න ඒ විදිහේ ඒක තමයි මේ චුල්ල වේදාල සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒවා ඒ සූත්‍ර කියවන්නට ඕනේ. ආන්න මේකයි නොතේරුණාට කමන්නේ නැවත නැවත කියවන්න. ඒතර යම් ප්‍රමාණයක් පළවෙනි අධීරයේදී තේරෙනවා. තව ප්‍රමාණයක් ඊළඟ අධීරයේදී තේරෙන. මොකද මේ අපි සසර භාවිත කරලා නැතුව නෙමෙයිනේ. ඔය සූත්‍ර මූලපරියාය සූත්‍රේවත් මම ගුරුවරයෙකුට කියලා නැහැ. මූලපරියාය සූත්‍රයේනේ සූත්‍ර පිටකේ ගත්තට පස්සේ ගැඹුරුම සූත්‍රය මූලපරියාය සූත්‍රයේ කාරණා 25 කරහා යන දේශනාවක් නිවන දක්වාම පටවි ධාතුවේ ඉඳලා මේ හරිම ගැඹුරුයි. මට සතියක් විතර ගියා ඕකෙන් බණකට කරුණු පිඬු කරගන්නට. ඊළඟ දීඝනිකාය සූත්‍ර වලින් බණක් ගොනු කරගන්න මුල් මුල් සූත්‍ර වලදී හදාගන්නකොට අගට යනකොට ලේසි. මොකද වටා පිටාව සමාන නිසා මේ අන්තර්ගතය වෙනස්. එතකොට මට එක බණක් ගොනු කරගන්න පැයකට දීඝනිකාය සූත්‍රයකින් සමහර දවසක් දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. හැබැයි හැම සූත්‍රයකින්ම බණ කියලා තියෙනවා. දීඝනිකාය හැම සූත්‍රයකින්ම බණ කියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ බහුතරයකින් බණ කියලා තියෙනවා. අංගුත්තර නිකාය සංයුත්ත නිකායෙන් අඩුවෙන්ම බණ කියලා තියෙනවා. බුද්ධක නිකාය පොත්වලින් බණ කියලාද හැම එකකින් බණ කියලාද හැම එකක්ම උගන්ලා තියෙනවා කොටස කොටස. ඉතින් ඔන්න වේදල්ල කියන එක මේ නවංග සත්තු සාසනය. කතන් ධම්මක්ඛන්ධ වාසයෙන් චතුරාසිති සහස්‍ර විදං. ඊළඟට නවංග සත්තු සාසන ඉවර කරලා 84,000ක් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ ප්‍රශ්න අපට ඒ කාලේ ඉගෙන ගන්න කාලේ තිබිච්ච 84,000ක් ගණන් හදන්න ලේසි පාසු වැඩකුත් නෙවෙයිනේ. පස්සේ මේ ඇහැව්වා ඉතින් ලොකු සංසලාගෙන්. ඊට පස්සේ උන්වහන්සේලා කියලා දුන්න වේ පුළුවන් නම් එකතු කරලා ගාන හදාගන්න කියලා. කොහොමද ගාන හදන්නේ? දැන් මේකේ විස්තර කරන්නේ මේ. ඒ සියලු බුද්ධ වචනේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේක තේරගාතාවල තියෙනවා. මේක මේ එක එක්කෙනා කියපු කතාවක් නෙවෙයි. මේක තේරගාතාවල තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ. ద్వాసీతిం బుద్ధతో గన్హిం ద్వేసహస్రాణి బిక్కుతో. එතකොට කියන 82000ක් 84000ෙන් 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 2000ක් ගත්ත 84000යි 82000 කොහොමද දෙපෙන්නේ 82000ක් බුදුරජාණන් වහන්සේගෙන් ද්වේසහස්සානි බික්කුතු අනිකුත් සරියුත් මොග්ගලං ආදී උතුමන් වහන්සේලා වෙතින් ඉගෙන ගත්ත ද්වේසහස්සානි 2000ක්. එතකොට කියනවා මා විසින් ධාරණයෙන් පවත්වන ලද යම් මේ ධර්ම වේද ධර්ම කොටාස වේද චතුරාසීති සහස්සානි 84000ක් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ 84000ක් යයි ඕන පවත්ිනෝ 84000ක් යයි දත යුතුයි. පවත්ිනෝ ඉති ඒවම් පරිදීපිත ධම්මක්ඛන්ධ වශයෙන් චතුරාසීති සහස්ස ප්‍රභේදං හෝති. මෙන්න මේ විදිහට දක්වන ලදී ධර්මයේ ස්කන්ධ වශයෙන් ගත්තාට පස්සේ 84000ක් වෙනවා. තත් ඒකානුසන්ධිකං සොත්තං ඒකෝ ධම්මක්ඛන්ධෝ. එක ඒ කියන්නේ ධර්මකාරණයක් පූර්ණ වශයෙන්
යම් ප්‍රමාණයකට විස්තර කරලා තියෙනවා නම් ඒකානුසන්දිකම් අපි ගත්තොත් දැන් මෙහෙමනේ ඒකානුසන්දිකම් කියලා ගන්නකොට කියනකෝ දැන් මේ අපි දැන් සූත්‍රයක් අපි කියමුකෝ චුල්ල වේදල සූත්‍රෙම කියනකොට ඔන්න පංචස්කන්ධ වශයෙන් විශ්ලේෂණය කරලා හමාර කරනවා ඊළඟට නාම රූප වලට එනවා ඊළඟට සීල සමාධි ප්‍රඥා වලට අන්න ඒ වගේ අනුසන්දියක්නේ අනුසන්දියක් කියන්නේ ප්‍රධාන සන්දියක් නෙවෙයි සන්දිස්ථානයක් නෙවෙයි අනුසන්දියක් දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනං කියනකොට සූත්‍රයේ සමස්තයෙන් නොටෝන තමයි හරි ධර්ම විග්‍රහයක් කියන්නේ හැබැයි මෙතන සමස්ත අනුසන්දියක් ඒ කියන්නේ උපසන්දියක් ආන එතකොට අසේවනාච බාලානම් කියනකොට එක ධර්මස්කන්ධයයි පණ්ඩිතානංච සේවනං කියනකොට තවත් ධර්මස්කන්ධයයි ඔන්නෝම තමයි 84 දහසකට බෙදිලා යන්නේ එතකොට මහා මංගල සූත්‍රයේ ගත්තාට පස්සේ 38ක් ධර්මස්කන්ධ 38ක් ධර්මස්කන්ධ ඔම තමයි ගැන කාරණීය සූත්‍ර ආදියත් ඒ විදිහට ගත යුතුයි. අර අතර සූත්‍ර ආදියත් ඒ විදිහට ගත යුතුයි. හැබැයි එහෙම කියලා දැන් එකම කාරණේ තවත් පොතක තිබුණා කියලා ඒක නොසලකා හැරලා ගන්න සිරිතකුත් නැහැ. මොකද හේතුව එක තැනක කියවෙන එකම කාරණේ වෙන්නට පුළුවන්. නමුත් එතෙන්ද ඒකේ අර්ථය සමහර තැන්වල එකම අර්ථයක් තියෙනවා. සමහර තැන්වල ඒකේ අර්ථය වෙනස්කම් දැක්වෙන තැන් තියෙනවා. ඒකේ අර්ථය කෙටියෙන් පුළුල්ව. ඒ වගේ තැන් තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොම ගත්තර පහේ තමයි 84,000ක් බවට පත් වෙන්නේ. යම් අනේකානුසන්දිකං තත්ත් අනුසන්දි වශයෙන් ධම්මක්ඛන්ද. ඒතොර කියන දැන් එක සූත්‍රයක ගොඩාක් තියෙන අනුසන්දි කොටස් කොටස් වශයෙන් යම් ආකාරයකට විශ්ලේෂණය කරනකොට සමවිසමත අර්ථේ විග්‍රහ කිරීම වශයෙන් එන ගැඹුරු සරලාදී වශයෙන් වෙන සම විසමතාවක් ඇත්තේ නැහැ. අන්න ඒ විදිහට සරල ගැඹුරු වශයෙන් දීර්ඝ කෙටි වශයෙන් අන්න ඒ ක්‍රමයට බෙදිලා යනවනේ. ඍජු වක්‍ර වශයෙන් අන්න ඒ විදිහට ගත්තාට පස්සේ මේ ධර්මස්කන්ධ ගණන එකතු කරගන්නට ඕනේ, ගණනය කරගන්නට ඕනේ. ගාථා බන්දේසු පඤ්ඤ පුච්චනං ඒකෝ ධම්මක්ඛන්ද. අන්න බලන්න. ගාථා බන්දන ගාථාවල තියෙන වගේ මේ සංඛ්‍යාව ගන්නකොට ගන්නෙ ගාථා බන්ධන කරනකොට පඤ්ඤ පුච්චනං පුච්චඛං ප්‍රශ්න විචාරීම එක ධර්මස්කන්ධයක් විසඳීම තවත් අපි ගත්තොත් එහෙම සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤ අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තන්තං ගෝච ගෝතම පුච්ඡාමි කෝයිමං විජටේ ජටං. ඒකේ කොටස සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ යනාදී ගාතව තවත් කොටස. ඉතින් කටපාඩන කාටත් ඒකයි ගාතව සම්පූර්ණ කීවේ. අභිධම්මේ ඒකමේකං තික දුක භාජනං ඒකමේකංච චිත්තවාර භාජන ඒකෝ එකෝ ධම්මක්ඛන්ද. අභිධර්මයට ගියාට පස්සේ තික දුකාදී බෙදීම් තියෙනවානේ. ඒවා සම්පූර්ණ එකද. අපි ගත්තොත් මේ කුසල ධම්මා කියන එක ධර්මස්කන්ධයයි. ඒක මේ තික දුක භාජනං බෙදීම් කියලා කියන්නේ තික දුක වශයෙන් බෙදීම්. එතකොට එහෙනම් කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා එක ධර්මස්කන්ධයයි. සුඛාය වේදනාය සම්ප්‍රයුක්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්ප්‍රයුක්තා ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සම්ප්‍රයුක්තා ධම්මා එක භාජනී එක ධර්මස්කන්ධයයි. සවිතක්කා ධම්මා සවිචාරා ධම්මා අවිතක්ක විචාරමත්තා ධම්මා. ඒ විදිහට ඒ විදිහට තමයි ගන්න. දුකමාතිකා ගත්තාට පස්සෙත් ඒවයි ගොච්ඡකයක් බැගින් තමයි ගන්න කියලා මෙතන කියන්නේ නේ. ගොච්ඡකයක් හේතු ධම්මා න හේතු ධම්මා සහේතුකා ධම්මා හේතුකා ධම්මා යනාදී වශයෙන් එන හේතු ගොච්ඡක. එතකොට ඒකමේකාංච චිත්තවාර භාජනං චිත්තවාර බෙදෙනවානේ. ධම්මසංගණයට ගියාට පස්සේ කතමේ ධම්මා කුසලා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං hoti සෝමනස්සාගතං ඥාන සම්පයුත්තං තස්මින් සමේ පස්සෝ hoti වේදනා hoti සංඥා hoti චේතනා hoti චිත්තං hoti කියලා දැන් ඒක බෙදාගෙනවා. ඊළඟ කතමේ ධම්මා කුසලා කියලා කියනකොට අර විදිහට තෝරනවා. කතමේ ධම්මා අකුසල යස්මින් සමේ කාමාවචරං කුසලං කියන්නේ යස්මින් සමේ සෝමනස්සාගතං දිප්පිගත සම්පයුත්තං
අකුසලං චිත්තං උප්පන්නං හෝති තස්මින් රූපාරම්මණං වා සද්ධාරම්මණං වා යනාදී වශයෙන් කියලා තස්මින් සමේ පස්සෝ අන්න ඒ විදිහට එක එක චිත්ත වාරය විස්තර කරනවානේ ඒක එක ධර්මස්කන්ධයක් විදිහට එක එක ධර්මස්කන්ධයක් විදිහට ගන්නවා ඊළඟට කියනවා විනයේ අත්තිවත්තු අත්තිමාතික අන්න විනය පිටකයට ආවට පස්සේ ධර්මස්කන්ධ ගණනය කරන්නේ සිද්ධියක් තියෙනවා සුදින ස්වාමීන් වහන්සේ කිසෙද්දිය එනකට අත්තිමාතික එතන මාත්‍රිකා කියලා කියනකොට අර මේ පරාජිකා පාචිත්‍ය කියන දෙකේන මාත්‍රිකා ශික්ෂා පද වශයෙන් ගත්තට පස්සේ අත්ති පදභාජනියන් අන්න පදභාජනිය අපි ගත්තොත් එම යෝ යෝති යතා ජාච්ඡෝ යතා නාමෝ යතා ගෝත්‍රෝ යතා ආ විදිහට එනවනේ ආන්න ඒ විදිහට මේ යම් අන්න ඒ විදිහට පදභාජනිය තියෙනවා පද බෙදීම පද විස්තරය තියෙනවා එතකොට ඒ විදිහ ඒක වෙනම ගන්නවා අත්ති ආපත්‍ති අත්ති අනාපත්‍ති එකන ශබ්දසාකාරේ නාකාරේ අති තිකච්ඡේද පුසලත්‍රික වේදනාත්‍රික ආදී වශයෙන් බෙදිලා යන එක තියෙනවා ඒ විදිහට තත්ත එතනදී කියනවා ඒක මේකෝ කොට්ටාසෝ අර එක එක කොටසක් ආපත්‍තිවාරේ අනාපත්‍තිවාරේ එක එක ශික්ෂාපදයක තියෙන ඒක එකක් ගන්නවා ඒක මේකෝ ධම්මස්කන්ධ එක එක ධර්මස්කන්ධයක් විදිහට දත යුතුයි කියලා කියනවා මේ විදිහට ධර්මස්කන්ධ වශයෙන් 84,000 ආකාර වෙනවා කියලා කියනවා ඒවමෙතං අබේදතෝ රසවසේන එක විදම් මෙන්න මේ විදියට ප්‍රභේදයට නොනගීම වශයෙන් ගත්තට පස්සේ එතන රසවසෙන් එක ආකාරයි ප්‍රභේද කරන්නේ නැතුව ගත්තට පස්සේ බේදතෝ ධම්ම විනය ආදී වශයෙන් කොටස් කරලා ගන්නකොට ධර්ම විනය ආදී වශයෙන් දෙආකාර ප්‍රභේදයකට යනවා බුද්ධ වචනං සංඝායන්තේන මෙන්න මේ විදියට බුද්ධ වචනය සංග්‍රහ කරන්නා වූ මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ප්‍රධාන සෞකේලස් නැසු ඒ නිවනේ වශී වූවා වූ උත්තම සංඝ පිරිස සංඝ සංචිතය විසින් අයං ධම්මෝ අයං විනයෝ ඉදම් පඨම බුද්ධ වචනං ඉදම් මජ්ජිම බුද්ධ වචනං ඉදම් පස්චිම බුද්ධ වචනං ඉදම් විනය පිටකං ඉදම් සුත්ත පිටකං ඉදම් අභිධම්ම පිටකං අයං දීඝනිකායෝ ඔය විදිහට බෙදලා තියෙනවා ඉමානි සුත්තාදීනි නවංගානි ඉමානි චතුරාසි අපි කියපු ටික මේ කියන්නේ මෙන්න මේ ප්‍රභේදය ව්‍යවස්ථාපනය කරලා සාකච්ඡා කරලා විමර්ශනය කරලා තහවුරු කරලම සංග්‍රහ කරන ලද්දේයි දත යුතුයි කියලා කියනවා. න කේවලංච ඉමමේව මේක පමණක් නෙමෙයි අඤ්ඤම්පි උද්දාන සංඝහ වග්ග උද්දාන සංඝහ වග්ග සංඝහ පෙය්‍යාල සංඝහ ඒකක නිපාත දුක නිපාතාදී නිපාත සංඝහ සංයුත්ත සංඝහ පණ්ණාසක සංඝහ ආදී අනේක විදං තීසු පිටකේසු සන්දිස්ස මාන සංඝහ පබේදං වවත්තපෙත්වා සත්තහි මාසෙහි සංගීතං මාස හතක් මුළුල්ලේනේ මාස හතක් මුළුල්ලේ මේ භාර දූර කර්තව්‍ය සිද්ධ වුණා මේ කියන ආකාරයේ මේ රස වශයෙන් ආදී වශයෙන් ඇවිල්ලා මේ 84,000 ආකාර වෙන මේ පිඬු කිරීම පමණක් නෙමෙයි අන්‍ය වූද උද්දාන කියලා කියන්නේ උදාන වෙනයි උද්දාන වෙනයි උද්දාන කියන්නේ වැල වැල ඒ විදිහට දැන් ගාථා වශයෙන් අර සකස් කරලා පල්ලෙහා තියෙන්නේ මක්කටි වජ්ජි පුත්තාච ගිහි නග්ගෝච තිත්‍යා ඩාරි කුප්පල වන්නාච අර එහෙම තියෙන්නේ ආන්න මේ විදිහට ගාථා අර සිද්ධාමය ඔක්කොම ගොනු කරනවා ඒ විදිහට උද්දාන වැල් වශයෙන් ඒවා දාමයක් වශයෙන් සංග්‍රහ කිරීම ඊළඟ වර්ග වශයෙන් සංග්‍රහ කිරීම ඊළඟට බොහෝ තැන් එකම දේ කිය වෙනවා නම් එක සිද්ධියක් සමානයි අනිත් ටික සමාන නම් පෙය දැන් සාවත්තියන් කියලා කියනකොට හැම සූත්‍රයක්ම සවැත්න වරදීනන් දේශනා කරලා තියෙන්නේ සාවත්ති නිදානම් කියලා කෙටි කරලා යනවා සාවත්ති නිදානම් දේශනාව කරපු තැන ගිරණ ඒකක නිපාත වර ඒකක නිපාත ආදි වශයෙන් දුක නිපාත ආදි වශයෙන් සංග්‍රහ කරනවා ඊළඟ සංයුත්ත එක එක සංයුත්ත කන්ද සංයුත්තේ ධාතු සංයුත්තේ අනමතග සංයුත්තේ ආදි වශයෙන් ඒ විදිහට පණ්ණාසක මූල පණ්ණාසක මධ්‍යම පණ්ණාසක උපරි පණ්ණාසක පණ්ණාසක ආදි වශයෙන් ඒ විදිහට මේ විදිහ නොඑක් ආකාරයෙන් තීසු පිටක තුම් පිටකේ ප්‍රකට වෙන සංඝා ප්‍රභේද ඒ සංග්‍රහ කරපේ ප්‍රභේද ව්‍යවස්ථාපනය කරලා සාකච්ඡා කරලා නිරවුල් කරලා
පැහැදිලි කරලා සතේ මාසේ මාස 7කින් සංග්‍රහ කරන ලදී. සංගීති පරියෝසානේ ඉතින් ඒ සංගායනාව ඒ ධර්ම සජ්ජායනාව ඒ කාර්යය අවසන් වෙනකොට මහාකාශ් දසබලධාරීන් වහන්සේගේ ශාසනය මේ 500 මහාකාශ් මහරහතන් වහන්සේ විසින් පංචවස සහස පරිමාණ අවුරුදු 5000ක් කාලයක් පැවතීමට සමර්ථ එකක් බවට පත් කරන ලද්දේයි හටගත්තා වූ ප්‍රීති ප්‍රමෝදයේ ඇත්තා වූ දෙවිවරු දෙවිවරුනේ මහ පොළොවනේ සාදුකාර දෙන්නක් මෙන් මේ මහ පොළොව තුම පොළොව තුම ජල පොළොව කෙලවර කොට ඇති මේ පොළොව තුම පෘථිවි තුම නොඑක ආකාරයෙන් කම්පා වුණා විශේෂයෙන් කම්පා වුණා වෙවුලුම් ගත්තා කියලා කියනවා නොඑක ආශ්චර්ය වූ දෑ මේ භෞතික පරිසරයේ පවා පහළ වුණා අයම් පටම මහා සංගීති නාම මේක තමයි පළවෙනි ධර්ම සංගායනාව